අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාටත් මෙන්න මේ ප්‍රශ්න තියෙනවා නම් ඒ තමයි ගොඩක් අයගේ බඩේ එතකොට පිටේ මේ අත්යට දෙපැත්තේ එහෙම ගොඩක් වෙලාවට මේ රැලි වගේ මහතට ඇති වෙලා තියෙනවා. අපි ගොඩක් රැලි කියන්නේ ටයර් ඇති වෙලා තියෙනවා කියලා. ඔන්න ඉතින් මේ ප්‍රශ්නේ ඔයාට තියෙනවා නම් ඒක නැති කරගන්න කොට දෙනෙක් එක්සයිස් කරන්න එච්චර කැමති නැහැ ඉතින් එක්සයිස් නොකර මේක නැති කරගන්න කොහොමද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. සාමාන්‍යයෙන් අපි හොඳින්ම දන්න දෙයක් තමයි අපේ ඇඟේ බොඩි ෆැට් එක වැඩි වෙනකොට ඒත් එක්කම අපේ ඇඟ මහත් වෙන ගන්නකොට මේ විදිහට අපේ බඩේ මස් රැලි ඇති වෙනවා. එතකොට ඇඟේ මස් ටිකක් වැඩියෙන් හත්වල හැමෙල්ලා වැටෙන්න ගන්නවා. ඉතින් මේ වගේ තත්ත්වයක් නැති වෙනකොට මුළු ඇඟේම අපි මහත් වෙන ගන්නකොට අනිවාර්යයෙන්ම ඩයට් කරන්න ඕනේ. ඒකත් එක්ක එක්සයිස් වගේ දේවල් කරන්න ඕනේ. මේ දේවල් අඩු කරගන්න. ඒ වුණත් ඇතැම් වෙලාවට සමහරේ ෂේප් එකක් තියෙන කෙනෙක් කියුණා ගොඩක් වෙලාට මේ බඩේ මස් රැලි එතකොට පිටපැත්තේ මේ රැලි වගේනේ අපි කියන්නේ ටයර් කියලා මේ වගේ දකින්න ලැබෙනවා. ඉතින් මේවට ගොඩක් වෙලාට බලපාන්නේ අපේ ඇතම් වැරදි පුරුදු. ඔන්නවා දවසේ ගන්න ඕන කෑම්වෙල් ප්‍රමාණය මග අරිනවා නම් හරියට කෑම්වෙල් ප්‍රමාණය අරගන්නේ නැත්නම් දැන් උදාහරණයක් විදියට දැන් ගොඩක් මේ දවස්වල ගොඩ දෙනෙක් පුරුදුලා ඉන්න උදේ කෑම එකයි දවල් කෑම එකයි හරි මැද වෙලාවක් අරගන්නේ 11ට 12ට වගේ මේ උදේට දවල්ට දෙකටම කන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවල් වල ඇති වෙන ප්‍රශ්නේ තමයි අර උදෑසන ආහාරය අපි උදේම අරගන්නේ නැති නිසා අපි මේ දවල්ටත් කිට්ටු කරලා අරගන්න කෑම එක ටිකක් වැඩියෙන් කනවා. ඉතින් මේ විදිහට අපි નિયમિત වෙලාවල් වල නැතුව નિયમિત ප්‍රමාණයට වඩා අපි කන්න ගත්තා මේක දවස් කිහිපයක් කරගෙන යනකොට අනිවාර්යයෙන්ම මහතත් එක විශේෂ බඩ එන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ බඩේ රැලි ඇති වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා નિયમિત වෙලාවල් වලට වඩ નિયમિત ආහාර ප්‍රමාණයන් අනිවාර්යයෙන්ම අරගන්න. අනිත් විශේෂම දෙයක් තමයි ටිකක් හිරට ඔයා ඇඳුම් අඳිනවන උදාහරණයක් විදිහට ගන්නකො සාරි එකක් ඔයා සාමාන්‍ය වැඩි කාලයක් හිරට ඇඳන් ඉන්නවන විශේෂයෙන් ඉන ප්‍රදේශයෙන් ඔයාට බලන්න පුළුවන් මස් රැල්ලක් වගේ කාලයක් යද්දි ඒක ඉරක් වගේම හොදට පිහිටලා තියෙනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට සාරි හැට්ටේ හිරකම නිසා ගොඩක් වෙලාවට මේ පිටපැත්තෙනුත් මස් රැලි වැඩි වශයෙන් පේන ගන්නවා. මේක කාලයක් යද්දි ඇත්තටම අයින් කරන්න බැරි වෙන තත්ත්වයක් දක්වාම මහතට හිටිනවා. එවගේම දැන් වාගේ පිට දෙපැත්තේ කියන අත්වලට යටින් ටිකක් මහතට මේ ටයර් ගතියක් පෙන්නුම් කරනවා නම් විශේෂයෙන්ම ඔන්න ඔයා මෙන්න මේ වගේ පළල අඩු බ්‍රා පටි තියෙන ඒවා තෝරගන්න එපා. ටිකක් වැඩි පළලක් තියෙන ඒවා තෝරගන්න. ඒත් එක්කම ඒ වටේ තියෙන මෙන්න මේ වගේ පටිය මහතට ඝනකමට තියෙන පටි තෝරගන්නත් එපා. ටිකක් සියුම් මෙන්න මේ වගේ තියෙන ඒවා තෝරගන්න. ඒකිනුත් ඔයාට මේ තත්ත්වය නැති කරගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ මේක අර හිර වෙන්න තවත් අර රැලි හොඳට මතු පිටට පෙන්වන්න තරම් තදට හිටිනවා. ඉතින් මේ වගේ ඔයා කාලයක් තිස්සේ මෙහෙම අඳිනකොට අනිවාර්යයෙන්ම මේක අයින් කරන්න බැරි වෙන තරමටම මේ ටයර් ගොඩක් කාලයක් රැඳෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ඇඳුම් ගන්නකොට අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. ටිකක් මහතට පළල වැඩි දෙපැත්තේ පටි ඝනකමට නැති ඒවා නිතරම තෝරගන්න. ඉතින් පුළුවන් තරම් මෙන්න මේ වගේ කෑම් බීම අරගන්න එක අඩු කරන්න. ඒ වගේම බත් වගේ ඝන ආහාර වේලක් ඔයා ප්‍රධාන ආහාර වේලකට අරගත්තම කාපු ගමන් වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න යන්න එපා. ටිකක් ඇවිදින්න. ඉතින් මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ෆැට් බර්න් ඔයිල්. ඉතින් මේ ෆැට් බර්න් ඔයිල් නම් ඔයාලට ඊටේකින් ඕන තරමක් ගන්න පුළුවන්. ඒ වුණත් ඔයාලට මේක ගෙදරදිම හදා ගන්න පුළුවන් හරිම ලේසියෙන්. ඉතින් ඔයාලට ෆැට් බර්න් ඔයිල් එකක් ගෙදරදි හදා ගන්න ඕන වෙන්නේ හරිම පුංචි දේවල් ටිකක්. ඒ තමයි ලෙමන් හරි දෙහි හරි පොතු ඒත් එක්කම මින්ට් කොළ. ඉතින් මින්ට් කොළ ඔයාලට ඕන තරම් අරගන්න පුළුවන් ඕනම ෆුඩ් සිටි එකක තියෙනවා. ඉතින් දැන් මේක හදාගන්නේ මේ ලෙමන් හරි එහෙම නැත්නම් දෙහි පොතු හරි අරගෙන හොඳට මේක ඉරේලියෙන් වේල ගන්න. ඒත් එක්කම මින්ට් කොළත් ඒ විදිහටම වේල ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා පිරිසිදු පොල් තෙල් ටිකක්. ඉතින් පිරිසිදු පොල් තෙල් ටිකක් අරගෙන ඒකට මේ ලෙමන් පොතු හරි එහෙම නැත්නම් දෙහි පොතු හරි දාන්න. ඒත් එක්කම අර වේලගත්ත මින්ට් කොළ ටිකක් දාලා ඩබල් බොයිල් කරගන්නයි තියෙන්නේ. ඉතින් දැන් මේක අපි ඩබල් බොයිල් කරන්නේ මේක කෙලින්ම අපි ගින්දරට තිබ්බොත් එක එහෙම මේ තෙල් වල තියෙන ඖෂධීය ගුණය නැති වෙන විදිහට මේ ටික පිච්චෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඩබල් බොයිල් කරන එක හරිම වැදගත්. ඉතින් දැන් මේක පාවිච්චි කරන්න මෙහෙමයි. දැන් ඔයාට අඩු කරගන්න ඕන ටයර් තියෙන ප්‍රදේශය තියෙනවානේ. ඒකේ මේ අපි හදාගත්ත ෆැට් බර්න් ඔයිල් එක ඇප්ලයි කරන්න. ඉතින් මේක ඇප්ලයි කරන හැම වෙලාවෙම චුට්ටක් රත් කරලා තමයි අරගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට ඒ අපේ ටයර් එක තියෙන ප්‍රදේශයේ හොඳට ඇප්ලයි කරලා ඊට පස්සේ හොඳට විනාඩි 5ක් 6ක් වගේ හොඳට මසාජ් කරන්න. මසාජ් කරලා ඉවර වෙලා
උණුවතුරින් පොඟවපු ටවල් එකකින් මේ ප්‍රදේශය හොඳට ඔතලා විනාඩියක් දෙකක් විතර ඉන්න. මේ කියන්නේ මේ ටවල් එකේ තියෙන රසනේ අඩු වෙනකන් ඉන්න. ඊට පස්සේ ඔයාටම තේරෙයි මේ ප්‍රදේශයෙන් හොඳට දාඩිය දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා ටික දවසක් කරගෙන යනකොට ඔයාට තේරෙයි මේ රැලි ඇති වෙලා තියෙන රැලි හරි ඉක්මනට අඩු වෙනවා කියලා. ඉතින් මේකින් වෙන්නේ අර ඔයාගේ ඇඟේ තියෙන මාංශපේශී ඉහළ වෙලා විශේෂයෙන් මේ අනවශ්‍ය තෙල් ඉවත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඔයා කාලයක් කරනකොට ඔයාට හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම දිනපතා වුණත් කරගන්න පුළුවන්. इतने दिन में मसाज करने को तो अपने प्रधान वर्षे में इतने नो देख तमाई मेक विनाडी पाहा खाया पगे कदी कर करेगे नहीं आनो नहीं दिए का तेक अपे आठ हरी विडाउट पाते ना मुकदर इम मसाज का करने को तो ए हरी पीड़ने में ए मुल्लू वेलाओ में मेक हरी टक करने का कोटाक में वैधगत तेनो दिए एम इस्सा होया टो पुलवां मेरे मे वगे मसाज का पावे चिकरान सामान्य मे वगे मसाज होया टो රුපියල් 300ට ඉඳන් 500 වගේ මිල ගණන් වලට ඕන තරම් ෆැන්සි ෂොප්ස් වල ගන්න තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔන්ලයින් වල ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රොඩක්ට් එකක් අරගෙන පාවිච්චි කරන්නේ කොහොමද ගොඩක්ම ලොකු ලේසියක් වෙනවා. ඉතින් දැන් මේ විදිහට හරියට විනාඩි 5ක් 6ක් වා දිනපතාම මසාජ් කරන එක හරියට කරගෙන ගියොත් ඔයාගේ ශරීරයේ ලේ ගමනාගමනය හොඳින් සිද්ධ වෙනවා. ඒකත් එක්ක මාංශපේශී ඉහළ කිරීම හොඳින් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අර මං මුලින් කිව්වා වගේ ඇඳුම් නිසා ගොඩක් ඇඳුම් නිසා මාංශපේශී හිරවීමෙන් අර වෙන් වෙලා පේන රැලි සහිත බව නැති කරගන්න හරිම ලේසියෙන් පුළුවන්. ඉතින් අර මම මුලින් කිව් විදිහට ඔයිල් එක පාවිච්චි කරලා මෙන්න මේ වගේ මසාජ් එකකින් මසාජ් කරලා අර ටවල් එකකින් ඔතාගෙන ඉන්න එකෙන් ඔයාලට හරි ඉක්මනට ඒ මේද කොටස් දිය කරගන්න පුළුවන්. එතකොට තමයි ඔන්න ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ස්ලිම් පැචස් පාවිච්චි කරන්න. මොකද මේකේ ප්‍රතිඵල මමගේ ඇස් දෙකටම හොඳටම දැකලා තියෙනවා. මොකද මගේ ගොඩක් යාළුවෝ ඉන්නවා සමයකදී. ඉතින් ඉක්මනට යාළට ටැංක අඩු කරගන්න. මොකද නැත්තම් කාලෙදී පුළුවන් තරම් පාටි දාලා පුළුවන් තරම් මහත් වෙලා ඉතින් ඒ දේවල් අඩු කරගන්න එයාලා කරන ඇරොබික් ක්ලාසස් වලදී මේ ස්ලිම් පැචස් පාවිච්චි කරලා සහ ඇරොබික්ස් කරලා ඉක්මනට ඇඟ අඩු කරගන්න එක. ඉතින් මේ වගේ ස්ලිම් පැචස් පාවිච්චි කරලා ඔයාට යෝගා කරන්න පුළුවන් නම් සහ ඔයාට පුළුවන් නම් ගෙදරදීම කරන්න පුළුවන් පොඩි එක්සර්සයිස් ටිකක් කරගෙන හරි ඉක්මනට මේ වගේ තත්ත්වයන් ඔයාට ගෙදරදීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හැමදාම පුරුද්දක් කරගන්න බොඩි ස්ට්‍රෙචින් කරන්න. මොකද මේ බොඩි ස්ට්‍රෙචින් වලනොත් අපේ ඇඟේ ලේ ගමනාගමනය හරි හොඳින්ම සිද්ධ කරනවා. විශේෂයෙන් අපේ ඇඟේ තියෙන මාංශපේශීන් ඉහළ කිරීම හොඳින් සිද්ධ කරනවා. ඉතින් මේකෙන් අර කාලයත් එක්ක වයසට යනකොට ඇඟ මහත් වෙලා මේද තැන්පත් වීම වගේ දේවල් අඩු වෙනවා. විශේෂයෙන්ම අර අපි කියන්නේ බැඳලා පස්සේ මහත් වෙන ගන්නකොට මේ වගේ දේවල් අඩු කරගන්න පුළුවන් ඔයාට මේ විදිහට බොඩි ස්ට්‍රෙචින් කරන්න පුරුදු වුණාම. ඉතින් මේක ඇත්තටම හරිම ලේසියෙන් ඔයාට හැමදාම උදේට නැගිටිට පස්සේ කරන්න පුළුවන්. ඉතින් දැන් මේ බොඩි ස්ට්‍රෙචින් කරන විදිය මම මගේ මුල් එක්සර්සයිස් වීඩියෝස් වලින් කරලා පෙන්නපු නිසා මේ වීඩියෝ එක කරන්නේ. ඔන්න ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම පහලින් පින් කමෙන්ට් එකේ වීඩියෝ එකේ link එක දාන්නම් බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක්ම බලන්න මගේ YouTube channel එකට subscribe වෙන්න. ඒත් එක්කම තියෙන bell icon එකක් click කරොත් ඔයාලට පුළුවන් මම upload කරන හැම වීඩියෝ එකක්ම ඉක්මනින්ම බලන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝකින් ඔන්නෝ ඉක්මනටම හම්බෙනකන් ගිහින් එන්න. Bye.